ආදරණීය ජීවිතය. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් සමගින් එකතු වෙන්නේ. ඉතින් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ ඔබේ හැකියාවන්ට මඟ පෙන්වීමක් වෙන්න. විශේෂයෙන්ම ගෙදරින ගෘහණියන්ට කොහොමද තමන්ගේ ස්වං ව්‍යාපාරයක්, ඒ කියන්නේ තමන්ගේම ව්‍යාපාරයක් කොහොමද පටන් ගන්නෙ? ඒ තුලින් කොහොමද අමතර ලාභයක් උපයන්නේ? අර අපි හැමදාම කියනා වගේ ආදායමට වඩා වියදම ඉහළ යන කාලවකවානුවක අපි හැමෝම කැමති අපිට අමතර මුදලක් ලැබෙනවා නම්. ඉතින් අද දවසෙත් අපි මේ විශේෂාංගය තුලින් සූදානම් වෙන්නේ කොහොමද ඔබේම කියලා ස්වං ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ, ස්වං ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එන ගැටලු කොහොමද වළක්වගන්නේ, මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රධාන සූප වේදිනිය හා වෘත්තීය පුහුණු කිරීමේ උපදේශිකා ලසන්ති දිනේෂා කුමාරි. ඉතින් ආදරෙන් අපි මැදිරියට පිළිගන්නවා. අයිබෝන් සුබදාස. අයිබෝන්. අපි ආරම්භයේදීම කතා කරමු ඔබ ගැන. දැන් කට්ටිය ගෘහණියෝ අපිව දැන් මේ බලාගෙන ඉන්න කට්ටිය බලන් ඉන්න ඔබ කවුද? ඔබ හඳුනගන්න කැමැත්තෙන් ඉන්නවා. මං හඳුනලා දෙනාට වඩා මං හිතනවා ඔබම ඔබ ගැන කියන එක හොඳයි කියලා. ඉතින් අපි කියමු මුලින්ම ඔබ කවුද? මම ලසන්ති. මම තමයි නිල්නැතු කේක් ඇකඩමි එකේ හිමිකාරිණිය. ඒකේ ප්‍රධාන සූපේදී විදිහට මම කටයුතු කරනවා. ඒ වගේම ආධුනිකයන්ට, ඒ කියන්නේ වෘත්තීය පුහුණුව ලබා දෙනවා. දැන් අවුරුදු 9ක් විතර වෙනවා. 9කට අධික කාලයක් වෙනවා ආයතනයේ පටන් අරගෙන. ඉතින් ඒ වගේ තමයි. හොඳයි. ඉතින් එතකොට දැන් අපි කියුවා ස්වං ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී තියෙන වැදගත්කම, අමතර ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ ස්වං ව්‍යාපාරයක් කියන්නේ මොන වගේ දෙයක්ද ඔබ දකින විදිහට? ඔව්, ස්වං ව්‍යාපාරයක් කියන්නේ එතන හවුල්කාර පාර්ශ්වයක් නැතිව තනි පුද්ගලයෙක් තනිවම, ඒ කියන්නේ ස්වාධීන වෙලා ආර්ථික මේ ව්‍යාපාරයක් මේ ගොඩනගා ගැනීම තමයි ස්වයං රැකියාවක් විදිහට අපි හඳුන්වන්නේ. එතකොට දැන් ඔබව ගත්තොත් ඔබ කලින් විවිධ ශාස්ත්‍රවල, කියන්නේ විවිධ රැකියාවල නිරත වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතා කෙටි කාලයකදී ඔයාගේ ඉලක්කව සපුරගෙන මේ දේවල් එක්ක ඔයාගෙම කියලා දෙයක් එක්ක මේ ඉදිරියට යන ගමන්. එතකොට ඔයාගෙම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න හේතුව මොකක්ද? ඔව්, මම මුලින්ම පටන් ගත්තේ වෘත්තීය පුහුණු ආයතනය නෙමේ. මමත් ස්වයං රැකියාවක් විදිහට කේක් නිර්මාණය තමයි මුලින්ම පටන් ගත්තේ. ඉතින් මම අවුරුදු 4ක් විතර කාලය, 4ට 4.5ක් වගේ කාලයක් වෙනකම්ම කරේ කේක් නිර්මාණය තමයි කරේ. කියන්නේ අපි කියන්නේ ඕඩර්ස් කරනවා කියලා. ඊට පස්සේ මට හිතුණා මේක දියුණු කරගන්න ඕනේ කියලා. මොකද ඉල්ලුමක් තියෙනවා හොඳට වෙළඳපොලේ. ඉතින් අනිත් එක අර අපි හොඳ තත්ත්වයේ අපේ නිර්මාණ ඉදිරිපත් කරනකොට ඒකට අවස්ථාව ලැබෙනවා. නිකම්ම ඒ අවස්ථාව ලැබෙනවා. මොකද අපි දියුණු කරගන්න ඕනේ අපි හැමදාම එකම මට්ටමේ නෙමේ. අපි ඒක හැමතිස්සෙම දවසින් දවස, අද හිටියට වඩා හෙට අපේ දියුණුවක් තියෙන්න ඕනේ. එකම තත්ත්වේ ඉඳලා හරියන්නේ නැති නිසා ඉතින් මම ඒක ටිකෙන් ටික මේ වෙනකම්ම දියුණු කරගෙන ආවා. ඒ කියන්නේ දැන් අවුරුදු 9ක් කිව්වා. එතකොට අවුරුදු 9ක් කියන්නේ දැන් සැහැන කාලයක්. එතකොට දැන් ආරම්භයත් එක්ක ගත්තාම දැන් මේ ඇවිත් තියෙන ගමන ගැන මොකද හිතෙන්නේ? ඒක මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මට හිතා ගන්න අමාරුයි මේ අර ව්‍යාපාරේ පටන් ගන්න ඉස්සෙල්ලා මට දුවයි පුතයි ඉන්නවා. ඉතින් එයාලත් එක්ක තමයි මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. මේ ව්‍යාපාරේ පටන් ගන්න කලින් හිටපු මමයි දැන් මමයි ගැන ඇත්තටම මම ගැනම පුදුම වෙනවා. කියන්නේ මම මෙච්චර දුරට මේක මේ ස්වයං රැකියාව, මගේ ස්වයං රැකියාව දැන් මේ වෙනකොට විශාල විදියට මම ව්‍යාප්ත කරලා තියෙනවා. ඉතින් ඒක මට වචනෙන් කියන්න අමාරුයි මෙච්චරයි කියලා. ඒක මම සෑහෙන තෘප්තිමත් මගේ වෘත්තිය ගැන. ඒ විතරක් නෙමෙයි ඔබ දැන් ඔබේ දැනුමත් තව දරුවන්ට තවත් අයට බෙදලා දෙනවා. ඔව්. ඒ ගැන කොහොමද මොනවා කියන්නේ? ඒක ඇත්තටම මෙහෙමයි. ඒක අපි කෙනෙක් උගන්නන්න ඉස්සෙල්ලා අපි හොඳ පුහුණුවක් ලබන්න ඕනේ. අපිට අත්දැකීම් තියෙන්න ඕනේ, හොඳ අත්දැකීම්. මොකද අපි හැමෝම තව කෙනෙක්ට උගන්වන්නේ අපේ අත්දැකීමත් එක්ක. විශේෂයෙන්ම මූලික දේවල් ඉගෙන ගන්න ඕනේ, ඒක තව වැඩි දියුණු කරගන්න ඕනේ. එතකොට අපේ ඒ ඉගෙන ගන්න දෙයත් එක්ක අපි ලබන අත්දැකීම් තියෙනවා. අපි එක එක්කෙනාගේ දැන් අපි කීප දෙනෙක් ගත්තොත් මේ ශාස්ත්‍රයේම ඉන්න අපි එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස්, දැනුම වෙනස්, හැකියාව වෙනස්. මේ දේවල් අපි අඳුර ගන්න ඕනේ. ඒවා තමයි අපි තව පරපුරකට ඒක අපි තව කෙනෙක්ට උගන්වන්නේ. අපි ෂෙයා කරන්නේ ඒ දේවල් මූලික අර සිලබස් එකට අමතරව අපි එයාලට දෙන්නේ අපේ අත්දැකීමත් එක්ක දෙන්නේ.
දැන් එතකොට මේ ඔබ ලබාගත් අත්දැකීම් දැන් ඔබ ලබා يعني දරුවන්ට ඔබෙන් ඉගෙන ගන්න අයට ලබා දෙනවා. එතකොට ඔබ කොහොමද මේ අත්දැකීම් ලබාගත්ත මේ දැනුම ලබාගත්තේ? ඔව් මමත් මුලින්ම කරේ මට ආසාව තිබුණා මුලින්ම මේකක් කරන්න ඕනේ කියලා ඉවර වෙලා. ඒ කියන්නේ ඊට පස්සේ මම තෝරගත්තා දැන් මම තෝරගන්න ඕනේ මේ මම කරන්න මොනවද කියලා. මට පුළුවන් දේනේ. තව කෙනෙක් කරනවට නෙවෙයි. තමන්ගේ හැකියාවෙන්. ඔව් අපි අඳුර ගන්න ඕනේ මට කරන්න පුළුවන් මොනවද කියලා. අද ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ තව කෙනෙක් කරනවටනේ දෙයක් කරන්නේ. ඊට පස්සේ එතෙන්දී අමාරු වෙනවා. මොකද අපිට බැරි හාත්පසම වෙනස් දෙයක්නේ අපි තෝරගන්නේ. ඉතින් මගේ කැමැත්තක් තිබුණා මගේ. ඉතින් මම ඒක ඉගෙන ගත්තා. ඊට පස්සේ ටික ටික ඉගෙන ගන්නකොට මදි තව ඉගෙන ගන්න ඕනි කියන එක දැනුණා. මොකද කාලෙන් කාලට අලුත් දේවල් එන්නේ. ඒ අලුත් දේවල් අපි ග්‍රහණය කරගන්නේ නැත්නම් ඉගෙන ගන්නේ නැත්නම් රැඳෙන්න හරි අමාරුයි. ඒ එහෙම තමයි මේ දිගටම මම තාමටත් ඉගෙන ගන්නවා. දැන් මම කොච්චර සිසුන් පිරිසකට ඉගෙනුවත් මම තවත් අලුත් වෙන දේවල් නැවත නැවත ඉගෙන ගන්නවා. පාඨමාලාවල් හදාරනවා. ඉතින් මමත් තාම ඉගෙන ගන්නවා. දැන් ගොඩක් වෙලාවට මේ කේක් නිෂ්පාදනය කරද්දී දැන් ගොඩක් වෙලාවට හැම තැනම වගේ මේ දැන් ගෙදරක ගොඩක් වෙලාවට අනිවාර්යෙන් එක්කෙනෙක් හරි කේක් හදනවා. දැන් ඕනිම විශේෂ අවස්ථාවක ඕනිම දේකදී අපි කේක් එකක් කපනවනේ. එතකොට ගොඩක් වෙලාවට දැන් මේක කලාවක් වගේ වෙනවා. එතකොට මේ ගොඩක් දෙනෙක් කරනවත් එක්ක තමන් විශේෂ කෙනෙක් වෙලා තමන් කරන ව්‍යාපාරයෙන් තමන් කොහොමද සාර්ථක වෙන්නේ? ඔව් අලුත් දෙයක් කරන්න ඕනේ හැමදාම. එකම දේ නෙමේ අලුත් දේවල් කරන්න ඕනේ. ඉතින් අර කලින් කිව්වා වගේ ඉගෙන ගන්න ඕනේ. අලුත් දේ කරනවා අන්ත තමයි හොඳ නිර්මාණයක්. අපි ඕනම කෙනෙක් දන්නවා අපි ඉස්සෙල්ලාම ආහාරයක් භුක්ති විඳින්නේ ඇස තමයි පිනවන්නේ. ඉතින් පස්සේනේ අපි රස විඳින්නේ. නමුත් ඒ ඇස විතරක් පිනවල බෑ. අපි රසත් දෙන්න ඕනේ හරියට. ඉතින් රසය දෙන්න නම් හොඳ නිෂ්පාදන පාවිච්චි කරන්න ඕනේ නිර්මාණය කරන්න. මොකද ආදේශක පාවිච්චි කරනකොට හැමදාම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඉතින් අර හොඳ නිෂ්පාදන රසය දෙන්න පුළුවන් නිෂ්පාදන ඕන් තරම් තියෙනවා. හැබැයි මිලෙන් අධිකයි මේ නිෂ්පාදන. නමුත් රසය දන්න කෙනා කීයයි කිව්වත් ඒක ගන්නවා. අර සස්සර්ණි කිව්වා වගේ දැන් හැමතැනම හැමෝම වගේ මේක කරනවා. ඒක ගොඩක් වෙලාවට අර මම කලින් කිව්වා වගේ තමන්ට පුළුවන් දේ. තව කෙනෙක් කරනවට නෙවෙයි තමන්ට තමන්ගේ ඒ හැකියාව අඳුරගෙන ඕනේ ඒක පටන් ගන්න. එහෙම නැතුනොත් කරන්න අපහසුයි. ටික කාලයයි කරන්න පුළුවන් ඉන්නේ. ඔව් දැන් අර රසය ගැන කතා කරද්දි මට අහන්න හිතුණා දැන් මේ කේක් එකක් හදද්දී අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය විතරක්ම නෙමෙයි. එතකොට අපි ප්‍රමිතිය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්. එතකොට ප්‍රමිතිය ගැන කොහොමද ප්‍රමිතිය ගැන කතා කරන්නේ? ප්‍රමිතිය ගැන කතා කරොත් සසරණි ඒක අපිට තියෙන්නේ දැන් ඕක මූලිකවම තියෙන්නේ කේක් එකක් අපිට දැන් ඕඩර් එකක් එනකොට අපි මුලින්ම බලන්නේ අපිට මේක ඒ දෙන එයා කියන කස්ටමර් කියන ප්‍රමාණයෙන් මේක හදන්න පුළුවන්ද කියලා. ඉතින් සමහර වෙලාවට අපිට නිර්මාණය වෙනවා. ඒ නිර්මාණ දිහා බැලුවම ඒක කේක් කිලෝ 4-5කින් හදන්න ඕන නිර්මාණයක්. නමුත් ඉල්ලන්නේ කිලෝ එකකින්. එතකොට අර ප්‍රමිතිය අපිට දෙන්න බෑ. ඉතින් ඒක යව කස්ටමර් නොදනුවත්කමරණ එක කරන්නේ. අපි දැනුවත් කරන්න ඕනේ යව. ඒ වගේ තමයි අර වර්ණ භාවිතය කරන්න ඕනේ හරියට. දැන් ගොඩක් වෙලාවට එවන්නේ කස්ටමර් අපිට ඉන්ටර්නෙට් එක හරහා. එතකොට ඒ තියෙන දේවල් තියෙන්නේ කලර්ස් එඩිට් කරලා මේ විදිහට මේක මොනේ. ඒක ඇත්තටම මම කරපු නිර්මාණයක්ම මට නැවතෙවලා මේක මොනේ කියලා කිව්වොත් මටත් බෑ ඒක හදන්න. මොකද එකම දේ කරන්න අමාරුයි. පොඩි වෙනස්කමක් හරි වෙනවා. ඉතින් අර දෙපැත්තම ඒ කියන්නේ මමත් දැනුවත් වෙලා කස්ටමර්වත් දැනුවත් කරලා තමයි හරි ප්‍රමිතියට දෙයක් දෙන්න පුළුවන් වෙන්නේ. මොකද කස්ටමර්ට දරන්න පුළුවන් වියදමක් තියෙනවා, මුදලක් තියෙනවා. හොඳ දේවල් දාලා අඩු මුදලකට දෙන්න අපහසුයි. ඉතින් ওই හැමදේම බලන්න ඕනේ හරි ප්‍රමිතියට කේක් එකක් කස්ටමර්ට ලබා දෙන්න. එතකොට දැන් මේ අපි බලාගෙන ඉන්න ගෘහණියන්ට හිතෙන්න පුළුවන් තමන් ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරද්දි තමන්ගෙම කියලා ව්යාපාරයක් ආරම්භ කරද්දි කොහොමද පටන් ගන්නෙ? දැන් අපි කේක් ව්‍යාපාරෙම ගමුකෝ. කේක් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසාවෙන් ඉන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං කොහොමද මේක පටන් ගන්නෙ? පොඩියට පටන් ගන්නෙ. දැන් සාමාන්‍යයෙන් ස්වයං ව්‍යාපාරයක් අපි පටන් ගන්නෙ පොඩියටනේ. ඒතර ගොඩක් වෙලාවට මුලින් ආරම්භයේදී අපිට
විශාල වශයෙන් ලාභයක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම කේක් වගේ දෙයක් ගත්තාම ලාභයක් ලබන්න අමාරුයි ආරම්භයේදී. ඉතින් කොහොමද මේ ලාභය ගැනත් අපි ලාභයකුත් උපයමින් කොහොමද හරි විදිහට කේක් ව්‍යාපාරයක් ස්වයං ව්‍යාපාරයක් විදිහට කරනව නම් ආරම්භ කර යුත්තේ? උත්සසන්නේ ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කරනකොට මුලින්ම කල්පනා කරන්න ඕන දෙයක් තමයි ප්‍රධානම දේ තමයි ප්‍රාග්ධනය. මම මේකට කොච්චර ආයෝජනයක් කරන්න පුළුවන්ද කියලා. අපි ඊළඟට බලන්න ඕනේ මේක දැන් ගොඩක් දෙනෙක් ගොඩක් දැන් මම ගොඩක් සිසුන් එක්ක ඇසුරු කරනවානේ. එයාලා උත්සාහ කරන්නේ ටවුන් එකේ තියෙන හොඳම හොඳ ලොකේෂන් එකක් බලලා ලොකු කඩයක් ගන්නවා, ෂොප් එකක් ගන්නවා, අරගෙන ඒකේ ඉන්ටීරියර් කරනවා ලොකු මුදලක් වේදම් කරලිය. ඊට පස්සේ අවශ්‍ය දේ අවශ්‍ය උපකරණ අරගෙන අර ඉන්ග්‍රීඩියන්ස් තියා ඕමුනා කරන දේවල් අරගෙන එයාලට ඊළඟට මුදල් අතේ නෑ ඒකට වේදම් කරන්න. ඉතින් හොඳම දේ තමයි ස්වයං ව්‍යාපාරයක් කරන්න. ගෙදර මම පටන් ගත්තෙත් මගේ ගෙදර වෙනම කාමරයක් මම හදාගත්තා. ඒකට අවශ්‍ය මූලික දේවල් ටික අපිට කේක් ව්‍යාපාරයක් කරන්නම මුලින්ම උමනා වෙන්නේ අවන් එක, බීටර් එක, පුංචි අපිට පොඩි 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 උපකරණ ටිකක් තමයි යොමනා වෙන්නේ. මුලින් සුළුවට පටන් ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ඒක බලන්න ඕනේ අපේ රසය යවන්න ඕනේ කෙනෙක් යතට. අපි අපේ නිර්මාණය කවුරුත් දන්නේ නැහැ නේ අපි කේක් හදනවා කියලා. අපි ගෙදරට අපි ඒකට ප්‍රසිද්ධිය දෙන්න ඕනේ. ඉතින් මුලින් නිවසෙන් පටන් ගන්න ඕනේ. ලොකුවට කරන්න ගත්තොත් කොතනදී හරි හිර වෙනවා, හරි අමාරුයි ඒක කරගෙන යන්න. ඉතින් අනිත් එක මොනවාද, ගෙදරදී පටන් ගත්තාම අපිට මේ මම ඉඳලා තියෙන මම මුල් කාලේ එක මාසෙකට සමහරවිට එක කේක් එකක්වත් හදලා නැහැ. ඉතින් මට අර මම ඒක ෂොප් එකක් අරගෙන කළා නම් මම අනිවාර්යයෙන්ම ඒකේ බිල්ඩින් රෙන්ට් එක දෙන්න ඕනේ, කරන්ට් බිල, වතුර බිල, මේ ඔක්කොම ලොකු අපස්තාව. ඉතින් ඊට පස්සේ වෙන්නේ ගෙදරින් ගියාම තමයි ඒ රෙන්ට් එක ගෙවන්න වෙන්නේ. ඉතින් ගෙදරින් ඒක පටන් ගත්තාම මට මං ආවොත් කරනවා, නැත්තම් නිකන් ඉන්නේ. ඒකේ මට පාඩුවක් නැහැ නේ, අලාභයක් නැහැ. ඉතින් ගෙදරින් තමයි මුලින්ම පටන් ගන්න ඕනේ. මම පටන් ගත්තෙත් එහෙමයි. ඊට පස්සේ ටික ටික වර්ධනය කරගෙන තමයි අපි යන්න ඕනේ තැනකට. හැමදාම ගෙදර ඉන්න ඕනේ කියලා එකක් නැහැ. ඒක දිනු කරගන්න ඕනනේ. ඒක තියෙන්නේ අපේ අතේ තියෙන්නේ. දැන් අර ප්‍රාග්ධනය ගැන කතා කරද්දි මට අහන්න හිතෙන දැන් ගොඩක් වෙලාවට මේ නිවසේ ඉන්න කාන්තාව ගෘහණියෝන දැන් මේ සං ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ. එතකොට කොහොමද මේ ප්‍රාග්ධනය අපි චුට්ටක් ප්‍රාග්ධනය හොයාගෙන මේ දේ කරද්දි මොන වගේ දේවල් කරලාද අපි මේ ප්‍රාග්ධනය හොයාගන්න පුළුවන් කියලා අපි කියමුකෝ ගෙදර ඉන්න නිවසේ ඉන්න කාන්තාවන්ට. කලින් රැකියාවක් කරපු නැති කෙනෙක් නම් එහෙනම් ඉතින් කොහොම හරි කාගෙන් තමයි ආයෝජනය ගන්න වෙන්නේ. ඉතින් නිවසේයිගේ සහයෝගයත් අනිවාර්යයෙන්ම මොනවා වෙනවද? මොකද ඇත්තටම දැන් මාත් එක කතා කරන මගේ සිසුන් ගොඩක් වෙලාවට කියන්නේ තමයි ගෙදරින් තමයි ඉස්සෙල්ලාම විරෝධතාවය එන්නේ. ඌව කරලා කාටද හරි ගියේ ලාභයක් ලබන්න පුළුවන් බෑ, ඌව හරියන දේවල්ද? ඉතින් එහෙම නෙමෙයි, ගෙදරයි සහයෝගය දෙන්න ඕනේ. ඒක නැතුව ගොඩක් අපහසුයි කරගෙන යන්න. මොකද අනිතක ගෘහණිය විතරක් නෙවෙයි සස්සරණේ පටන් ගන්න ස්වයං රැකියාවක් කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්. දැන් අපේ සමාජයේ තියෙන මතය තමයි ස්වයං රැකියාවක් කරන්න ඕනේ රස්සාවක් නැති කෙනෙක් කියන එක. එහෙම නැත්නම් වෙන කරන්නම දෙයක් නැති කෙනෙක් කියන එක. ඒක වැරදි. ඒක ඕනම කෙනෙක්ට රැකියාවක් කරන්න පුළුවන්. දැන් ඇත්තටම ගත්තොත් සස්සරින්නොත් පුළුවන් මේ වැඩේ කරන්න. මොකද ඉගෙන ගන්න කෙනෙක්ට පුළුවන් කරන්න. එයා ඉගෙන ගන්න ගමන් එයාට අමතර ආදායමක් විදිහට ඕන තරම් දේවල් තියෙනවා කරන්න. කියන්නේ සාමාන්‍ය පොඩි වයසේ අය නෙවෙයි, උසස් අධ්‍යාපනය අදාරණ අයට ඕන තරම් තියෙනවා ස්වයං රැකියාවල් මේ වෙනකොට කරන්න. එයාගේ අධ්‍යාපන කටයුතු කරගන්න ඒක යොදව ගන්න පුළුවන්. ඊපස්සේ රැකියාවක් කරන කෙනෙක්ට එයාට අමතර කාලයක් ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන් නම් එයාටත් පුළුවන් ඒක කරන්න. ඇත්තටම මංගාවට මම මේ වෙනකොට උගන්වලා තියෙනවා, නර්සස්ලා ඉඳලා තියෙනවා, ලෝයස්ලා ඉඳලා තියෙනවා, ඉතින් වෛද්‍ය ශිසුන් ඉඳලා තියෙනවා මංගාව ක්ලාසස් වලට ඇවිල්ලා. ඒ කියන්නේ එයාලා එන්නේ මුලින්ම අමතර ආදායමක් උපයන්න අදහසින් නෙවෙයි, අර හදන්න ආසාවට. එයාලා කන්න කැමති, ඒගොල්ලොන්ට ඕනම කෙනෙක් අර සස්සරණ කිව්වා වගේ ඕනම අවස්ථාවක කේක් එකක් කපනවනේ, ඒකට එන්නේ. පස්සේ නමුත් පහුවෙනකොට එයාලට තේරෙන ඒක අමතර ආදායමක් කරගන්න පුළුවන් කියලා. ඉතින් අමතරව රැකියාවත් එක්ක යොදවන්න කාලය තියෙනවා නම් එයාටත් පුළුවන් ඒක කරන්න. අනිත් එක තමයි අනිත් දේ තමයි විශ්‍රාමසුවයෙන් ඉන්න කෙනෙක්. කියන්නේ රැකියාවෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්ට එයාට තියෙන කේක් විතරක් නෙවෙයි මේක. තව ඕන තරම් අංශ තියෙනවා ස්වයං රැකියා. විසිතුරු මල් පැල තියෙනවා, ඔය වගේ මැහුම් තියෙනවා, මේ වගේ දේවල් කරන්න පුළුවන් විශ්‍රාම ගත්ත අයට. තව මේ වැඩි වෙලාවක් නිවසෙන් පිට
ඉඳලා රැකියාවක් කරන්න බැරි කෙනෙක්. විශේෂයෙන්ම වැඩිහිටි දෙමව්පියෝ ඉන්න බලාගන්න නැත්නම් පොඩි දරුවෝ ඉන්න අය එයාලට පුළුවන් මේක කරන්න. මොකද එතන ප්‍රධානියා මමනේ. ප්‍රධානියා මම. එතකොට මම තමයි ඒකට මට අවශ්‍ය කාලය යොදවන්නේ. මම තමයි ඒක මැනේජ් කරගන්නේ. ඉතින් ඒ අයට පුළුවන්. ගොඩක් වෙලාවට දැන් ක්ලාසස් වලට කතා කරන අය එහෙම ස්වයං රැකියාව ඉගෙන ඉගෙන ගන්න අය කියන දේ තමයි මේ අනේ මට පොඩි බබෙක් ඉන්නවා මට එන්න බෑ මම මේ එයා ටිකක් ලොකු වුණාම එන්නම් එහෙම කියනවා. ඉතින් එයාට ඇත්තටම අමතක වෙන එක දෙයක් තියෙනවා වටිනම දෙයක් තියෙනවා. දරුවෝ ලොකු වෙනවා. නමුත් ඒ දරුවොත් එක්ක එයාත් වයසට යනවා. එයා ඒ එයා ඒ පහු කරන්නේ ඒ කියන්නේ එයා ඒ අතෑරගන්නේ එයාට ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ඒ කියන්නේ ඉගෙනගෙන ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ඒ ස්වයං රැකියාව දියුණු කරගන්න තියෙන ලොකු කාලයක් තමයි එයා අතෑරගන්නේ. ඉතින් දරුවොත් එක්ක පුළුවන් මේ දේවල් කරන්න. මොකද මම මගේ දුවයි පුතයි ගොඩක් පුංචි මම මේක පටන් ගන්නකොට දැන් මම ඒ මගේ දුවයි පුතයි පොඩි කියලා ඒක මේ වෙන දැන්නේ මගේ දරුවෝ ලොකු දැන් පටන් ගන්න හිටියොත් මට ලොකු කාලයක් නෑ මගේ මට මේ තත්ත්වයට එන්න මට තව සෑහෙන කාලයක් යනවා. ඉතින් දරුවොත් එක්ක තමයි මේක ගොඩනගා ගන්න ඕනේ. ඇත්තට මේවා මේ බොහොම මම ලොකු අත්දැකීමෙන් කතා කරන දෙයක් ඒක. මොකද මගේ දුව බොහොම පුංචි මම පටන් ගන්නකොට දුව දන ගන්නවත් නැති වගේ කාලේ ඉතින් මම මගේ ගෙදර වැඩක් කරගෙන අනිකුත් දේවල් දරුවන්ගේ වැඩ කරගෙන මේ සියලු දේ කරගෙන තමයි මගේ ව්‍යාපාරය ගොඩනගාගෙන ආවේ. කාලයක් එනවනේ යාලා ලොකු වෙන. එතනදී අපිට පුළුවන් තනිකරම අපේ සම්පූර්ණම කාලය යොදවන්න. ගොඩක් වෙලාවට මේ යාලා අතහැරගන්නේ වටිනම දේ. අපි ශ්‍රේෂ්ඨයට එන්න පහුවෙන්න අපි දෙයක් ඉගෙන ගන්න ගොඩනගා ගන්න පහුවෙන්න වෙන්නේ අපෙන් අතහැරෙන්නේ අපිට වටිනාම කියන දේවල්. ඔව් ඉතින් අද දැන් මේ සාකච්ඡාවේදී මට තේරුණේ ඕන කෙනෙක්ට තමන්ට අවශ්‍යතාවය තියෙනවා නම් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ පිළිබඳ ස්වයං ව්‍යාපාරයක් කොහොමද ආරම්භ කරන්නේ මේ අභියෝගවලට මුහුණ දෙමින් මේ ගමන කොහොමද යන්නේ මේ දේවල් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්න සම්බන්ධ වන ප්‍රධාන සූපවේදිනිය හා වෘත්තීය පුහුණු කිරීමේ උපදේශිකා ලසන්ති දිනේෂා කුමාරි මහත්මියට ආදරණීය ජීවිතය තුළින් සමුදෙනවා. නැවතත් දවසක හමු වෙමු. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට බෙහෙවින් ස්තුතියි. ආදරණීය ජීවිතය දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.